කෙලින්ම කිව්වත් වගේ උඳු. ඒ වගේම එක මිශ්‍ර කරගන්න රස කරගන්න අවශ්‍ය වෙනවා ලීක්ස් වගේ දෙයක් නැත්නම් ලූණු වගේ දෙයක්. ඒ වගේම මේ මිරිස් කෑලි මිරිස් සහ කරපිංචා රස කරගන්නට ලුණු රස පදමට මේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. උඳු වඩේ වලදී වැදගත්ම දෙයක් තමයි උඳු ගොඩක් තනිකරම උඳු වලින් උඳු වඩේ හදනවා. ඒ නිසා අපිට උඳු ගොඩක් පිඟීම අවශ්‍ය වෙන්නේ නැහැ. උඳු ගොඩක් ඉක්මනින් පිපෙන නිසා පැය 4ක 5ක විතර කාලයක් උඳු පෙඟුනහම හොඳටම සෑහෙනවා. ඊට පස්සේ මේක ගෙදර ගලේ හෝ බ්ලෙන්ඩර් එක ආධාරයෙන් බ්ලෙන්ඩ් කරගෙන එහෙමත් නැත්නම් ඔබට උඳු පිටිත් මේ සඳහා කලවමට අවශ්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වුණොත් කඩේ තියෙන උඳු පිටිත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි අඹර ගත්ත මේ පෙඟෙන්න දාලා ගත්ත මේ උඳු මේ අඹරගත් මිශ්‍රණය. මේක අපි පැය දෙකක් හෝ ඊට අඩු කාලයක් පිපෙන්නට තිබ්බම හොඳටම සෑහෙනවා. නැත්තම් ඔබට තාච්චියට මේක හරියට නියමාකාරයෙන් දාගන්නට බෑ. අතේ ඇලෙන්න පටන් ගන්නවා. සෙවල ගතිය වගේ දැනෙන්න පටන් ගන්නවා. උඳු ඉතා ඉක්මනින් පිපෙන නිසා මේ විදියට සකස් කරගත්ත මිශ්‍රණය අපි වහලා පැය දෙකක විතර කාලයක් තියෙනවා. දැන් මේ තියෙන්නේ පැය 3ක් 2ක් වගේ කාලයක් අපි අර හදාගත්තු මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගත්තු මිශ්‍රණය පිපෙන්න තියලාගත්තු විදිය. දැන් මේකට අපි අනිකුත් කලමනා එකතු කරනවා. මේ වෙලාවේදී තමයි අවශ්‍ය රස පදමට ලුණු එකතු කර ගැනීම කරන්නේ මේ වෙලාවේදී. ඒ වගේම තමයි මේක රස කරන්නට ලීක්ස් එහෙම නැත්නම් ලූණු කොළ එහෙමත් නැත්නම් ලොකු ලුණු වගේ දෙයක් එකතු කර ගන්නට පුළුවන්. කෑලි මිරිස් මේ හොඳින් මේ කලාගත්ත කරපිංචා ඉන් පස්සේ මේක හොඳින් කලවම් කරලා මදමාලි අපි දැන් කීප જાතියක් මේකට එකතු කරා. මේ මොනවද? මේ තමයි අඹරාගත්ත පොල් සහ අපිට මේකට ඕන නම් අමු මිරිස් ස්වල්පයක් අඹර ගන්න පුළුවන්. මේකෙන් ඔබට විශේෂත්වයක් ලැබෙනවා. මේකේ අභ්‍යන්තරයේ මෘදු ගතියකට බැඳීම සිද්ධ වෙනවා. හරි. අපි දැන් සූදානම් වෙන්නේ උඳු වැඩයක් බැඳ ගන්න. දැන් මේ පද්ම මහත්මිය අමු පොලයක් අරගෙන ඒක උඩටයි මේ උඳු වැඩේ වැඩිම කරන්නේ. උඳු වැඩේ සකස් කරගන්නටයි මේ පාවිච්චි කරන්නේ. අත පාවිච්චි කරනවට වැඩිය ඔබට ඕන නම් ඔබේ අල්ල මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපි තෙලට උඳු වැඩයක් දැම්මා. උඳු වැඩේ බදිනකොට දිනහන් මහත්මිය තවත් දෙයක් තියෙනවා. මේ බොහොම හෙමීට බදින්න ඕනේ. ගන්න මද ගින්දරේ මේක බැඳීම කරන්න ඕනේ. රන්වන් පාටින් උඳු වැඩේ බැදෙන සුවඳ අපිට නම් හොඳටම දැනෙනවා. උඳු වලින් අපිට පුළුවන් රසවත් කෑම කීපයක් හදාගන්න. ඔබට මේ වගේ කෑමක් මේ උඳු ආශ්‍රිත කෑම එහෙමත් නැත්නම් මේ දේශීය රස කැවිලි දේශීය කෑම නිෂ්පාදනය ගැන ගැටලු තියෙනවා නම් එහෙමත් නැත්නම් දැනගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් ලියන්න. අපි මේ මදුමාලි එහෙම ඉන්න කාන්තා කෘෂිකර්ම ව්‍යාප්තියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තිරේ දිස්සනවා ලිපිනේ. එහෙමත් නැත්නම් දුරකථන අංකයේ. ඔබට පුළුවන් කතා කරලා එහෙමත් නැත්නම් ලිපියකින් විමසීමක් කරලා මේ ගැන තොරතුරු ගන්න. එහෙමනම් අද වැඩසටහනේ ඔබෙන් සමුගෙන යනවා. පුරුදු විදියට ඔබට මතක් කරන්නම් ඔබේ ප්‍රදේශයේ කෘෂිකාර්ම උපදේශක මහතා හෝ මහත්මිය මුණ ගැසීමෙනු ඔබට තියෙන කෘෂිකාර්මික තාක්ෂණික ගැටළු වලට විසඳුම් ලබා ගන්නට පුළුවන්. එහෙමනම් යළිත් ලැබෙන සතියේ අපි ඔබ හමු වෙනවා අලුත් තාක්ෂණික තොරතුරු කීපයක් එක්ක. ඉතින් ඔබට රසවත් වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.